නැවතත් තීරණය සාකච්ඡා වතුල අපි ඉන්නේ අවසන් වටේ විනාඩි 10ක කාලයක් එක් ආරාධිත කුට ලබා දෙන්න සූදානම්. එනවා අපි පළමු අවස්ථාව ලබා දෙන්නේ කතිකාචාර්ය අතුල සිරි සමරකෝන් මහතාට. ඔබතුමාට පුළුවන් සාකච්ඡාවේ මෙතුව කතා කරපු කරුණු සහ ඊට අමතරව ඔබතුමාගේ අදහසට ප්‍රතිවිරුද්ධව මතුන අදහස් සියල්ල සම්පීඩනය කරලා සාකච්ඡාවට අවසානයක් ලබා ගන්න. ඔව් දිල්ෂාන්, මේ අතර මේ සාකච්ඡාව ඉතා වැදගත්. මොකද මේක මේ වෙලාවේ ඉන්න ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂකයාට සහයෝගය දක්වනට වඩා මම දකින්නේ මේක ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී පද්ධතිය සම්බන්ධයෙන් අපි දිගින් දිගටම කළ යුතු සංවාදයක්. ඒක මේ ප්‍රජාතන්ත්‍රවාදී යන කුමක්ද, ඒක කොහොමද වැඩ කරන්නේ, ඒක තියෙන ප්‍රශ්න මේවත් කතා කළ යුතුයි. දැන් මගේ ප්‍රධාන තර්කය තමයි, ඒ කියන්නේ මම දකින්න විදිහට ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික මදහ තමයි නිදහස. දැන් මේක මං කියන තර්කය නෙමෙයි දේශාන්, මේක ගේන්නේ විශිෂ්ට දේශපාලන පිළිබඳ න්‍යායවේදිනියක් වන හනා අරෙන් කියන, ඒ කියන්නේ විමුක්ති දේශපාලනය කියන අපේ ඒ ඉසව්වේ ගත්තහම ලෝකයේ සිටින විශිෂ්ටතම දාර්ශනික වේදිනියක්. ඇය කියන්නේ මිනිසුන්ට නිදහසේ එකතු වෙලා මහජන අවකාශයේ වැඩ කරන්න තියෙන ඒ නිදහස නැත්නම් ඒ ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ ඒ රාජ්‍ය තුළ. දැන් මෙතුමිය මේ අදහස ගේන්නේ, එතුමිය ජීවත් වුණු ඒ නාසිවාදී ජර්මනියේ නාසිවාදය, සෝවියට් රුසියාවේ ස්ටලින්වාදය, මෙන්න මේ වාගේ බිහුසුණු පාලන තන්ත්‍ර තුළ මිනිසුන් සිය දහස් ගාණක් මරපු යුග, මිලියන ගණනින් මිනිසුන් නාසිවාදී කඳවුරු තුළ මරපු යුගයක ජීවත් වුණු දාර්ශනික විචාරිකාවක් මෙයාට සිද්ධ වුණ රට දාලා යන්න. ඉතින් මෙන්න මේ දර්ශනය තුළින් ඇය හඳුනාගන්නේ තමන්ගේ ජීවිතයට ලද අත්දැකීම් තුළින් ඇය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය තුළ පැවතිය යුතු ප්‍රධානම දේ ෆ්‍රීඩම්, නිදහස. එතකොට මිනිස්සුන්ට නිදහස නැත්තම් මිනිස්සුන්ට මොනව තිබුණත් වැඩක් නෑ. අපි දන්නවා, අපි සරලව කියනවා, අපි ගිරවෙක් කූඩුවක් තුළ දාලා උට මොන විලඳ කැව්වත්, මී පැණි කැව්වත් උට නිදහසයි අවශ්‍ය, උට අවශ්‍යන ආකාශය තියඹලා යන්නේ. එතන මානව ජීවිතය තුළ අපි මොනව කියවත් මේ මිනිස් සමාජයට අවශ්‍ය නිදහස. දැන් අපි දන්නවා ධනවාදී වෙළඳපොළ අපිට නිදහසක් ලබා දීලා තිබෙනවා. ඕන්නම් ෂොපින් මෝල් එකකට ගිහිල්ලා කැමති කැමති ඒවා පුරව ගන්න. හැබැයි අපි දන්නවා හැමෝටම ඒක කරන්න බෑ. තමන්ගේ පොකට් එකේ සීමාවට විතර ඒක කරන්න බෑ. එතන නිදහස සීමා වෙනවා. එතනදී මම ආචාර්ය අනිල් ජයන්තත් එකතු වෙනවා, එකඟ වෙනවා අපිට අවශ්‍යයි ආර්ථික සාධාරණත්වය ඇති කරන්න. හැබැයි ආර්ථික සාධාරණත්වය ඇති කරන්න පුළුවන්ද දේශපාලන සංස්ථාවේ බලය එක මිනිසෙක් විසින් හොබවන විට? එතකොට 1977 පස්සේ ලංකාවේ දේශපාලන සමාජය තුළ අර රෝහණ විජේවීර සහෝදරයා, වර්තමානයේ අනුරුද්ධ සානාගේ සහෝදරයා, මේ සියලු දෙනාම කිව්වේ මොකක්ද? විධායක ජනාධිපතිකමේ අහෝසි කරනු, විධායක ජනාධිපතික්‍රමය අහෝසි කරනු, මේ සටන් පාඩනේ දිල්ෂාන් මේ මෑතක් වෙනකම් මේ ඡන්ද ප්‍රකාශ කරනවාම තිබ්බේ 20 වෙනි සංශෝධනය ගැන. ආවේ කවුද 20 වෙනි සංශෝධනය ගැන මොකද්ද කිව්වේ? විධායක ජනාධිපතික්‍රමය කියන මෙන්න මේ රකුසගේ බලය තව ඊට වඩා යක්ෂයකට ගියොත් එහෙනම් මොකද්ද මේ රාජ්‍යයට වෙන්නේ කියන ප්‍රශ්නේ ඇහුවේ. ජේ.ආර්. ජයවර්ධනට එදා විජේවීර පැසිස්ට්වාදියෙක් කියලා කිව්වා නම් මම දන්නේ නැහැ මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට මොකද්ද කියන්න තියෙන නම පැසිස්ට්වාදේ හොඳ වැඩි වෙන්න පුළුවන්. හරිද? මම කියන්නේ බය කරන්නේ ඇත්තටම මේ තියෙන තත්ත්වයන්. මොකද අපි දන්නවා මිලිටරිවාදී මනසකින් රාජ්‍ය පාලනය කරන්න බෑ. අපිට අවශ්‍ය වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පරිචයක් තියෙන පුද්ගලයෝ. අපි දන්නවා අනුරුද්ධ සානායක පාර්ලිමේන්තේ අවුරුදු 20ක් ඉඳලා තියෙන සජිත් ප්‍රේමදාසත් ඒ වාගේ සමාන කාලයක් පාර්ලිමේන්තේ. ඒතකොට මෙන්න මේ නායකයන් දිගින් දිගටම සාමාන්‍ය ජනතාවත් එක්ක දේශපාලනය කරමින්, සාමාන්‍ය ජනතාවත් එක්ක ගම්බිම් වල ඇවිදිමින්, ඔවුන් සමග අමින් බොමින්, ඔවුන් සමග කතා බහ කරමින්, ඔවුන් සමග ගැටෙමින් දේශපාලනය කරපු නායකයෝ. එතකොට ප්‍රජාතන්ත්‍රවාදී පද්ධතියකට අවශ්‍ය වෙන්නේ ප්‍රජාතන්ත්රවාදය තුළ හැසිරෙන්න පුළුවන් නායකයෙක්, ප්‍රජාතන්ත්‍රවාදී චර්යාවක් තියෙන නායකයෙක්. අපි දන්නවා සජිත් ප්‍රේමදාසලා සහ ඔය සියලුම දේශපාලක ජනතාව වට කරගන්නවා, ජනතාවත් එක්ක තමයි මිනිස්සු ජීවිත කාලෙම ගත කරලා තිබෙන්නේ. එතකොට මෙන්න මේ ජීවිත කාලෙම ජනතාවත් එක්ක ගත කරපු පාර්ලිමේන්තුවේ දක්ෂ ලෙස වාද කරපු, දක්ෂ ලෙස විවාද කරන අනිකාගේ මතවලට සවන් දීලා, ඒ මත ඛණ්ඩනය කරලා, ඒ මත විසංවාදයට ලක් කරලා, මෙන්න මේ පරිචය තිබිය යුතු නායකයෙක් නෙමෙයිද අපිට රාජ්‍යයට අවශ්‍ය වෙන්නේ? මේ රාජ්‍ය තුල අපි මේ රාජ්‍ය තුල විශාල
බුද්ධිමය ප්‍රභාවක් තියෙන රාජ්‍යයක් මේක 94%කට වඩා සාක්ෂරතාවයක් තිබෙන රාජ්‍යයක් මේ රටේ මිනිස්සු වැඩියෙන් පත්තර කියවන රාජ්‍යයක් උදේට පත්තරේ විස්තර යහන රාජ්‍යයක් ඒ කියන්නේ මේ රාජ්‍ය තුල මිනිස්සු ඇත්තටම දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදයට ඇබ්බැහි වූ ජාතියක් නමුත් අන්නේ මේ දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදයට ඇබ්බැහි වූ මිනිසුන්ගේ හිස්වලට අද උදේ හවස පුරවන්නේ සමහර නාලිකාවලින් ජාතිවාදී එතකොට එන්න ඒ ජාතිවාදී පුරවලා වුන්ට කියනවා අපි ඔබ ඉල්ලන්න දැඩි පාලකී ඔබ ඉල්ලන්න මර්ධන කරන්න පුළුවන් පාලකේ ප්‍රචණ්ඩ ලෙස සංවර්ධනය කරන්න පුළුවන් පාලකේ අපි දන්නවා අර අරුණ දිසානායක මහත්තයා කිව්වා වගේ කොහොමද කොළඹ නගරය තුල සංවර්ධනය කළේ කියලා කොළඹ නගරය තුල අහිංසක මිනිස්සුන්ගේ පැල්පත් කඩලා බිඳලා දාලා බුල්ඩෝස් කරලා ඒ මිනිස්සු ඉවත් කරලා ඒ මිනිස්සුන්ගේ සමස්ත භූමියේ අයිතිය නැති කරලා බහුජාතික සමාගම් වලට මේවා ලබා දීලා තිබෙන විශාල ව්‍යාපාරින් මේවා ලබා. එතකොට මේකද සංවර්ධනය කියන්නේ අපි අපිට අපිට පේන සුන්දර සංවර්ධනයේ පිටපස ලෝකයේ තිබෙන විශාල දුක්ඛිත කතන්දරයක් ඔබ ඔය ඇවිදින ජොගින් ට්‍රැක් එක පිටිපස්සේ තියෙන අහිංසක මිනිස්සුන්ගේ කඳුළු ඒ මිනිස්සු හිටපු පැල්පත්වල නටඹුන් ඒවා යට තිබෙන ඒවා හාරලා බැලුවොත් එහෙම. එතකොට මෙන්න මේ සංවර්ධනයේද අපිට අවශ්‍ය නැතන මෙන්න මේ අමානුෂික පරපීඩක සුළු ජනතාව මර්ධනය කරන සංවර්ධනය අපිට එපා කියලා අපි කියන්නේ. පුරවැසියෙක් වශයෙන් මම මේ කියන්නේ. මොකද අපි ඊටාම භයානක අවස්ථාවක මේ රාජ්‍යයේ ඉන්නේ. මොකද මේ රාජ්‍යයේ නිදහස නැති වුණොත් එහෙම අපි 48 නිදහස ලබා ගත්තට වාමාංශික පක්ෂ තවමත් කියන අපි නිදහස අපි ඉවර අරගෙන දිනාගෙන ඉවර නැහැ කියලා ඒ සටන අපිට තවමත් තියෙනවා කියලා මමත් කියනවා ඔව් අපිට නිදහස දිනා ගැනීමේ ප්‍රජාතන්ත්‍රවාදයේ පළල් කිරීමේ සටන තව දුරටත් ඉදිරියට යන්න තිබෙනවා අපි 19 වෙනි සංශෝධනය කරනලා යන්තම් මේ රාජ්‍ය හුස්ම ගන්න පුළුවන් විදිහට යම් යම් ප්‍රතිසංස්කරණ ඇති කළා විතරයි අද වෙනකොට රාජ්‍ය ඕනම් පුරවැසියෙකුට පුළුවන් තොරතුරු වලට තමන්ගේ අයිතිය තියෙන ඕනම රාජ්‍යයකට පොලිසිය වෙන්න මොකක්ද ආ හමුදා වෙන්න මොකද්ද ජාතික ආරක්ෂාව කියලා ඒකට සමානව මර්ධනය කරන්න පුළුවන් නමුත් විශාල අයිතියක් තිබෙනවා මිනිසුන්ට තොරතුරු දැන ගැනීම සඳහා එතන මෙන්න මේ තුලින් මිනිස්සු බලවත් කරලා තිබෙන අද මිනිස්සු දන්නේ නැහැ තමන්ට කොපමණ බලයක් තිබෙනවද කියලා ඕනනම් දේශපාලකයෝ වියදම් කරන්නේ කොහොමද ඔවුන්ගේ ආදායම කොහොමද මේ සියල්ලක්ම අද මිනිසුන්ට ප්‍රශ්න කරන්න පුළුවන් මෙන්න මේ තත්ත්වයේ ආපසු හැරවීමට අපි ඉඩ දිය යුතුද කියන ප්‍රශ්නේ අපි අහනවා අපි දැක්කා 18 වෙනි සංශෝධනය තුලින් මොකක්ද කරේ සමස්ත බලයෙන් එක පවුලකට ලබාගෙන සමස්ත ආර්ථිකයෙන් 80%කට වඩා පාලනය කරමින් ඒ ආර්ථිකයේ සම්පත් එක පවුලකට පුජ්‍යලයන් සීමිත ප්‍රමාණයකට බෙදා ගනිමින් මේකද ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ නැහැ සමස්ත සමාජයේ මිනිසුන් බඩගින්නේ සිටිද්දි වතුර බෝලට සටන් කරද්දි ආ උතුරේද නැගෙනහිරද මිනිස්සු පීඩාවට පත් වෙද්දි අන්තවාදයේ බිහි වෙද්දි සමස්ත රාජ්‍යයේම ආර්ථිකය තමන්ගේ පවුල තුළට කේන්ද්‍ර කර ගැනීමද ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ අන්න අපි ඒකයි කියන්නේ මෙන්න මේ බලය සංකේන්ද්‍රණය වුණාම ඔබ දන්නවා අපි කියන බලය විසින් මිනිසා දූෂණය කරයි ආ පරම බලය විසින් ඒක පරම විදියට මිනිසා දූෂණය කරනවා කියලා ඒ නිසා මෙන්න මේ පරම බලයක් ලබා දෙන්නේ ඇබ්සලියුට් පවර් එකක් කිසියම් ආකාරයක හමුදා මනසක් සහිත පුජ්‍යලයකට ලබා දීපම වෙන්නේ රාජ්‍ය අභාවයට අනේ රාජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී පද්ධතිය විනාශයට පත් වෙන මේක සරල ප්‍රශ්නයක් නෙමෙයි මේක ආර්ථික ප්‍රශ්නයකට මේක සුබ සාධන ප්‍රශ්නයකට මේක ජාතික ආරක්ෂාවට ලඟු කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි මේ රටේ මිනිස්සුන්ට අවශ්‍ය වෙන්නේ කුමන ආකාරයෙන් පැවතත් අවසාන වශයෙන් නිදහස අපි දන්නවා කොහොමද ජාතික ආරක්ෂාව තහවුරු කරන්න වුන් කටයුතු ජාතික ආරක්ෂාව කියන්නේ දිල්ෂාන්නේ හමුදාව දාලා හැමතැනම බැරක්ක දාලා මේ තුවක්කු අරගෙන කරන එකක් නෙමෙයි ජාතික ආරක්ෂාව කියන්නේ අපි දන්නා ලෝකේ දියුණු රටවල හමුදාව අපිට පේන්නේ වුන් ඔවුන්ගේ රාජ්‍යවල ආරක්ෂා වෙන්නේ කියලා අපිට කොහොමද හිතා ගන්නත් බැරි විශිෂ්ට ආකාරයෙන් වුන් ආරක්ෂාව සලසන ක්‍රමවේදිත නමුත් අපේ රටේ මේ මේ සියලුම ජාතික ආරක්ෂාව පිළිබඳව කතා කරන මහත්තුරු කතා කරන්නේ එක පැත්තකින් හමුදාවේ බලය වැඩි කරන්නලු අනිත් පැත්තෙන් පොට් මම කියන්නේ මෙන්න මේ විදිහට ඔබගේ නිදහස නැති කරන්නයි මේ හදන්නේ අපි දැක්ක බැරක්ක තිබුණු යුගයන්වල මොකද්ද උනේ කියලා ඩෙන්ටි කාඩ් එක බැලීම මේ සියල්ලක්ම මිනිස්සුන්ට හැම විටම පීඩාවට පත් කිරීම හැබැයි අපිට මේ පීඩාවට පත් කරන රාජ්‍ය නැවතපා මොකද මෙන්න මේ මිලිටරි මනසකින් පාලනය වීම තුළ සිද්ධ වෙන්නේ ඒ දේ විතරයි අනෙක් පැත්තට ගත්තොත් එහෙම ආර්ථිකයේ සම්බන්ධ කාරණේ මේ සියලු දෙනාම ඉස්මතු කරනවා මොකද්ද ආර්ථිකයේ සම්බන්ධක මේ මං හිතනවා විල්ෂාන් එක පැත්තකින් මේ අපේක්ෂකයන් තුන්දෙනා ප්‍රධාන අපේක්ෂකයන් තුන්දෙනාම තවදුරටත් ආර්ථිකයේ සම්බන්ධ ප්‍රශ්නෙට මං හිතන්නේ නිවැරදිව බැහැල නැහැ සමහර අපේක්ෂකව තමන්ට කටර එනේන දේවල් කියන මේ මොන සමහර තැන්වලට ගිහිල්ලා කියන අලි වැටක් දෙනවා කියලා සමහරට අලියෝ නැහැ මේ පැත්තේ හරිද තම එක එක ප්‍රශ්න මතු කරනවා එතකොට මේක කියවලා දෙනවා
එතකොට ප්‍රතිපත්ති ප්‍රකාශන මට මං කියන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශනවල තියෙන වචන ඕවල් යන්නේ මේ ගෝඨාභය රාජපක්ෂවත් සජිත් ප්‍රේමදාසවත් අනුර කුමාරවත් නෙමෙයිනේ ඕවල් යන්නේ ඒ අයට සේවය කරන මිනිස්සු. අපි ඒ නිසා ප්‍රතිපත්ති ප්‍රකාශනවල අර්ථය සාකච්ඡා කරන්න මේ වගේ ඩිබේට් එකකට අවිලා අපෙන් ප්‍රශ්න අපි අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න පුළුවන්. අවසාන විනාඩිය. හරිද? ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ නිවැරදි ආකාරයෙන් සාකච්ඡා කිරීමේ ජනතාවට එක් රැස් වෙලා තමන්ගේ මතේ ප්‍රකාශ කිරීමේ අවකාශය. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදයට අද විශාල අනතුරක් තිබෙනවා. මේ ප්‍රශ්නේ සමහරට ඉතාම සරලව ගන්න පුළුවන්. නමුත් මේ අනතුර අපි කියන්නේ අනාගතය වෙනුවෙන්. අනාගතයේදී මේ රාජ්‍යයේ ඇතිවන සියලු භීෂණයන්ට, ව්‍යසනයන්ට, මේ රාජ්‍යයේ ශිෂ්‍යයන්ගේ මර්ධනයට, මේ රාජ්‍යයේ කම්කරුවන්ගේ මර්ධනයට, මේ රාජ්‍යයේ ඇතිවන ඉදිරියේ සියලු උද්ඝෝෂණ මර්ධන මේ සියල්ලකටම අපි කියනවා අද අපි කතා කරන්නේ හෙට වෙනුවෙන්. ඔබට ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය එපා නම්, නිදහස එපා නම් මූලික වශයෙන්. අද අපිට සයිබර් අවකාශයේ විශාල නිදහසක් තියෙනවා. නමුත් අපි දන්නවා චීන වැනි රාජ්‍යයන්ගේ සයිබර් අවකාශයේ කිසිදු නිදහසක් නැහැ. Google සමාගම තහනම් කරලා තියෙනවා. ඔය කඳවුරු ඉන්නේ Google එපා කියන කට්ටිය. අපේ නිදහස අද ඉන්ෆර්මේෂන් ඒජ් එකේ මේ සයිබර් අවකාශ යුගයේ විශාල නිදහසක් මිනිස්සුන්ට තිබෙනවා. හැබැයි අපි දන්නවා මිලිටරි පාලකෙක් આવොත් අපේ හැම ඊමේල් එකක්ම කියවනවා. අපේ හැම ටෙලිෆෝන් පණිවුඩයකටම සවන් දෙනවා. අපේ සමස්ත පුජ්‍යල නිදහසම නැති කරනවා. අපි කියන්නේ පුරවැසියන් වශයෙන්, පුරවැසිය හඬ වශයෙන් මෙන්න මේ අනතුර අපේ ඉදිරියේ තියෙනවා. ඉදිරි මැතිවරණයේදී මේ අනතුර පරාජය කළා ප්‍රජාතන්ත්‍රවාදී කඳුර ජයග්‍රහණය කරවන්න කියලා මම ඉල්ලා සිටිනවා. බොහොම ස්තුති ඔබතුමාට. නීතිඥ අතුල සිරමහත්මයා ඔබතුමාගේ අවසන් අවස්ථාව තියෙනවා. මට එක ප්‍රශ්නයක් අහන්න දෙනවා. මේ තුම අතු කරපු කාරණාවක්. ඇයි ප්‍රසිද්ධ විවාදයකට ගොඩාක් රාජපක්ෂ මහත්මයා ඉන්නේ නැත්තේ? මම හිතන්නේ ඔබතුමා කතු කරගානේ අපිට ජනාධිපති අපේක්ෂකතුමාට එහෙම ප්‍රසිද්ධ විවාදයකට එන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද ඒකට හේතුව තමයි අපි ඉතාමත්ම නිසි කාලට නිසි අවස්ථාවට අපේ ප්‍රතිපත්තිය මොකද්ද මේ රටේ බලයට ආවයින් පස්සේ අපි කරන්නේ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජයග්‍රහණය කරායින් පස්සේ මේ ජනාධිපතිවරණයෙන් පස්සේ ඔහුගේ අගමැතිවරයා විදිහට පත් කරන්නේ කවුද? එතකොට ක්‍රියාත්මක කරන ප්‍රතිපත්තිය මොකද්ද? මේක හංගලා ගහලා නැහැ කිසිම තැනක. අද වෙද්දිත් මෙතුමාන්ලා කියන මේ අපේක්ෂකයාගේ අගමැති අපේක්ෂකයා කවුද කියන්නේ මෙතුමාන්ලා දෙන්නටම කියන්න බෑ. අද මේ පෙනී සිටිනවානේ. මම ප්‍රශ්නයක් අහුවොත් ඔබතුමාට කියන්න පුළුවන්ද කවුද සජිත් ප්‍රේමදාස මහත්තයාගේ අගමැති අපේක්ෂකයා කියලා? අතුරසිරි සමරකෝන් මහත්තයෙන් අහුවොත් එයාට කියන්නත් බෑ. ඒක මෙහෙමයි. ඒක මම හිතන්නේ පාර්ලිමේන්තුව තුළ තීරණය කරගන්න. පාර්ලිමේන්තුව තුළ තීරණය කරන්න. නේද? මගේ අහපිට මම කියන්නේ. දැන් ඊළඟට මෙතුමාගේ අවස්ථාවේදී කියන්න පුළුවන් පාර්ලිමේන්තුව තුළ තීරණය කරන්නේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙද්දී මේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දන්නේ නැහැ නේ. ඔබතුමා අහන සමයි මට ඔබතුමා අහන මොකක් හරි ප්‍රශ්නයකට එතුමා උත්තර දුන්නොත් ඒ කාලේ අපි අඩු කරලා දෙනවා. හරි. ඒක තමයි. දැන් එතකොට 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් එක්කලා මේක තේරුම් ගන්න ඕනේ. මම කියනවා 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කරපු ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහත්මයාම කියනවා මේක දුර්වලයි කියලා. මේක වැරදියි කියලා. මම මේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන වෙනුවෙන් පෙනී සිටිනවා නෙමෙයි. ඒ වැරදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනෙන් අද අපි හමුවේ තියෙන්නේ. මේක ඒකත් එක්කලා තේරුම් ගන්න ඕනේ. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පස්සේ මේක බල කේන්ද්‍රයක් තියෙනවා. එතන අගමැතිවරයා කවුද කියන එක තමන්ගේ මේ කඳවුරේ අගමැතිවරයා කවුද කියන එක ප්‍රකාශයට පත් කරන්න ඕනේ. නමුත් ඒක හංගලා ගහනවානේ. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවා මම තමයි අගමැති කියලා. ඒතර සයිත් ප්‍රේමදාස මහත්මයා ඒක කියන්නේ නැහැ. නමුත් මොකද්ද මේ? ඇයි මේ ජනතාවට මේක කියාගන්න බැරුවනේ මේ බලාපොරොත්තු වෙන ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කරයි කියලා එළියට ඇවිල්ලා. මොකද දැන් මේ නිදාස ගැන කතා කරා මෙතුමා. නිදාස ගැන උතුරේ ජනතාවට නිදාස හම්බුනේ කොහමද? උතුරේ අපි දන්නවනේ කැංගරු සායුව නඩුවාපු කාලයක් තිබ්බනේ. උතුරේ ඕන විදිහට මිනිස්සු මරපු කාලයක් තිබ්බනේ. ඒ යුදමය විදිහට LTTE සංවිධානය පරාජය කිරීමත් එක්කලා තමයි ඔය කාටත් උතුරට කියලා දේශපාලනය කරන්න ඕනේ. ඡන්දයක් ගත්තම උතුරේ 118යි 19යි 15යි වැටුනේ. ඒක 160ට 70ට කියලා අද 180ක් උතුර ඡන්ද වැටෙන්නේ. මේ යුදමය වශයෙන් LTTE සංවිධානය පරාජය කළා මේ රටටම සාමයකට අල්ල දුන්නයින් පස්සේ. ඒ සාධකය අපිට අමතක කරන්න බෑ. ඊළඟට ඉතා පැහැදිලිව කල්පනා කරලා බලන්න 80ට 89 නිදාස අපි හොඳටම භුක්ති විඳා. 80ට 89 උසස් පෙළ පන්තිවල හිටිය කට්ටිය මේ ප්‍රේමදාස මහත්තයාගේ නිදාස හොඳට මේ රටේ භුක්ති විඳා. අපි ස්කෝලේ යන්න පාරට යද්දි ටයර් සෑවල මිනිහ දැක්ක මිනිස්සු, ලයිට් කණුවල එල්ලලා හිටිය මිනිහ දැක්ක මිනිස්සු, මිනිහ කඳු ගොඩ ගැහිච්ච රටක් මේක. ඇයි ප්‍රේමදාස මහත්තයා මැරිච්ච වෙලාවේ මේ රටේ මිනිස්සු කිරිබත් කෑවේ? මං කියන්නේ ඒක හොඳ දෙයක් කියලා. මේ රටේ මිනිස්සු රටින්ද බද්දු කරේයි. මහින්ද රාජපක්ෂ මහත්තයා පැරදිලා තංගලට ගියායින් පස්සේ මිනිස්සු බස් අරන් ගිහලා ඇඬුවේ. මේ රටේ මිනිස්සුන්ට මේක ෆීල් වෙන විදිය. ඔක්කොම මිනිස්සු නඩුවල. යම් ප්‍රමාණයක් මිනිස්සු හරි. ඔබතුමා
ඔබතුමා ඔව් මිනිස්සු කෝටි දෙකම අඩුවේ නෑනේ කෝටි දෙකම අඩන්නත් වෙන්න පුළුවන් නමුත් නමුත් 62ක් අම්මන සිරසේනේ මැත්තමා හරි ඉන්න මම කතා කරගෙන යන්නේ ඔව් සාමාන්‍ය ජනතාවට දැන් ඔබතුමා මට දැන් ඔබතුමා මට බාධා කරනවා කතා කරපලයි කතා කරගෙන ඉන්නේ ප්‍රශ්නයක් නෙමෙයි ඔබතුමාට ඔබතුමා ආචාර්යවරයෙක්නේ විශ්වවිද්‍යාලයක ආචාර්යවරයෙක්නේ ඔබතුමා මගෙන් ප්‍රශ්නයක් අහනවා නම් මට කරුණාකරලා කාලය දෙන්න මොකද මෙතන අපේක්ෂකයෝ එක අපේක්ෂකයෙක් වෙනුවෙන් පෙනී සිටින දෙන්නෙක් ඉන්නවා තව අපේක්ෂක දෙන්නෙක් ඉන්නවා ඒක නිසා මට වැඩි කාලයක් දෙන්න අවශ්‍යයි වැඩි කාලයක් දෙන්න බෑ නෑ මම කියන්නේ මෙයාට උත්තර මේ ප්‍රශ්නයක් අහම උත්තර දෙන්න අවස්ථාවක් නෑ ඒ අවස්ථාව දෙනවා අපේ එකඟතාවය තමයි මේ ප්‍රශ්නයක් ඇහුවම ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න නමුත් මෙතෙන්දී වෙනත් විදිහ අදහස් දක්වනීමේ හැකියාවක් තියෙනවනම් ඒකටත් උත්තර දෙන්න අවස්ථාව දෙන්න මොකද මේක තමයි යථාර්ථය ප්‍රේමදාස මහත්තයා මරුණායින් පස්සේ මේ රටේ මිනිසු කිරිබත් කෑවා ඒක මම හරි කියලා කියන්නේ නැහැ. නමුත් මේ මිනිසුන්ට එක ෆීල් වුණා. Taman නිදාස නිදාස ගැන කතා කරා. ප්‍රේමදාස මහත්තයාගේ මරණයත් එක්කලා නිදාස හම්බුණා කියලා හිතමු මිනිස්සු හිටියා. මොකද අපි ඒ කාලේ හිටිය තරුණයෝ. අපි මේ පීඩනයට පත් වෙලා හිටියා. ඊළඟට ඊට පස්සේ 90 ගණන් වල විශ්වවිද්‍යාල වලට යද්දි නීති විද්‍යාල වලට යද්දි මේ පීඩනේ ඒ කාලෙත් තිබ්බා. මේ අපිට වඩා මේ ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරවරු මේ පීඩනේ තිබ්බේ කොහොමද කියන එක දන්නවා. එතකොට ඒ කාලේ තිබ්බ කාරණා දැන් අද අපි ඒ ඔක්කොම පරාජයට පත් කළා තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ඒත් එක්කලා ඊළඟට මේ ආර්ථික සාධකය ගැන කතා කරනවා. ආර්ථික සාධකය ගැන කතා කරන එක තමයි අවශ්‍යම දේ කියලා අපිත් හිතන්නේ. ඒ එකක් තමයි අපේ තර්කය තමයි ජාතික ආරක්ෂාව නැතුව ආර්ථික කාරණේ නැතුව ස්වාධීනව ප්‍රජාතන්ත්‍රවාදය කියලා දෙයක් රැකගන්න බෑ. ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්න නම් මේක ආර්ථික සාධකයත් අනිවාර්ය වශයෙන් තෘප්ත වෙන්නට ඕනේ ජාතික ආරක්ෂාව කියන සාධකයක් තෘප්ත වෙන්නට ඕනේ මේ රටේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අවසාන කාලෙදී 107කට එහාගේ ආර්ථික වර්ධනයක් මේ රට තුළ තිබ්බා ඒ ආර්ථික වර්ධනයත් එක්කලා අපි ඉහළ ආර්ථිකයකට ගමන් කරමින් තිබ්බා ගිය මාසෙදී ලංකාවේ ආර්ථික වර්ධන අනුපාතය කීයද 1.7යි මේ රට ආර්ථික වර්ධනය සම්බන්ධයෙන් ෆේලිය එකක් බවට පත් වෙලා අසමර්ථ රාජ්‍යයක් බවට පත් වෙලා දිනා දැන් මෙතෙන්දි කතා කරා කවුද අපේ මෙතුමා කතා කරා GSP Plus හම්බුණා අරුණදාස නායක මහත්තයා අරක හම්බුණා මේවා හම්බුණා ජාත්‍යන්තර පිළිගැනීම හම්බුණා කියලා. ඔය හම්බෙච්ච ඔක්කොමත් එක්කලා 105 ආර්ථික වර්ධන අනුපාතයක් තියාගන්න බැරි වුණානේ. මොකටද මේ හම්බෙච්ච දේවල් වලින් තියෙන ප්‍රයෝජනේ? ඒ සියලු දේවල් ඔය කියන වාසිය යුරෝපයෙන් හම්බ වෙලා තියෙද්දි මේ රටේ ආර්ථික වර්ධන අනුපාතය 1.4 වැටෙනවා. මේ රටේ මූල්‍ය වෙළඳපොළ කඩා වැටෙමින් තියෙන්නේ. ෆිනෑන්ස් කම්පැනි වලට ඒක දැන්නවා. බැංකු වලට මේක දැන්නවා. ඒකත් විශාල නායකන්දරාවකට පොලිස් සහ ණය මාර්ගයේ දිවන්න දෙනවා. මතක් කරන්න. ඔබතුමා උත්තර දෙන්න පුතෝ ඒ කාලේ. මෙගා ව්‍යාපාරික ගොඩක්. ඔබතුමා මේ මම අහන කාරණා වලට ඔබතුමා කාලේ ක්‍රිකට් ගහන්න නැති ක්‍රීඩාංගන නැතුව ඔබතුමා ප්‍රශ්නයක් තියෙනවා නම් කරුණාකරලා ඒ ප්‍රශ්නේ අහන්න මට බාධා කරන්න. ඒකට වෙච්ච ණය තමයි. ඔබතුමා රණ සිංහ ප්‍රේමදාස විදිහට කටයුතු කරන්න යන්නේ ඒ ත්‍රස්තය බලය දාන්න එන්න එපා. ඒ ඔබතුමාලගේ ඔය සජිත් ප්‍රේමදාස මහත්තයා පිරිවටේ වහගෙන හිටියට පිටිපස්සේ ඉන්නේ ඒ කාරණේ තමයි. ඔය අපි සජිත් ප්‍රේමදාස මහත්තයා වෙනුවෙන් නේ පිනින්නේ නේ. ඔබතුමා දිගටම කරන්නේ. අපි කියන්නේ ප්‍රගතිශීලී කඳුර ජයග්‍රහණය කරවන්න ඕන කියලා. මම කතා කරේ ඔබතුමා ඔය කියන කාරණයක් එක්කලා මට ඇත්තටම ඔබතුමා ගැන අනුකම්පාවක් තියෙන මෙතන හාස්‍යයක් තියෙන්නේ. ඔබතුමා කියන අපි ඔබතුමාට ලැජ්ජයි පිරිසින සජිත් ප්‍රේමදාස වෙනුවෙන්. මොකද අපිට අපි ලැජ්ජාවන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් කොන්ද කෙලින් තියාගෙන පෙනීසෙන්න පුළුවන්. අපි මේ ප්‍රතිපත්ති ප්‍රකාශය හදන්නත් දායක වුණා. අපි ඒ ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් පෙනීසෙන්න. අපි මේ කාරණයත් එක්කලා කෙලින් පෙනීසෙන්න. අපිට මේක හංගලා ගහන්න වෙන විදිහකට ඇවිල්ලා කියන්න තව තැනක හැංගිලා කියන්න බෑ. ඒ අතින් මම ගරු කරනවා මෙතුමන්ට. එතුමා ජන බලවේගය වෙනුවෙන් ඒක කෙලින් පෙනීසෙන්න කෙලින් කියනවා. ඒතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයක් තියෙනවා. ඒ ප්‍රතිපත්තිය වෙනුවෙන් ප්‍රේසින්න ඒක තමයි. ඒක අපි විවාද කරන්න ඕනේ, කතා කරන්න ඕනේ. ඒක කතා කරලා වඩා නිවැරදි දේ මොකද්ද කියලා මේ රටේ ජනතාව තීරණය කරයි. මේ ජනතාවට බොරුවට මේ මිලිටරි එකක් ඔළුවට දාලා බොරු බිල් එකක් මවාපාලා මං හිතන්නේ ඕක මොන විදියකටත් ජනතාව අතර සාර්ථක කර ගැනීමට හැකියාවක් තියෙනවායි කියලා. නමුත් ඒක නෙමෙයි ඇත්ත යථාර්ථය. මේ රටේ ජනතාවට අද වෙද්දී අවශ්‍ය වෙලා තියෙනවා සැබෑ නිදහස මුක්ති විඳින්න. මේ රටේ ජනතාවට අවශ්‍ය වෙලා තියෙනවා මේ රටේ ආර්ථික වර්ධනය ගමන් කරන්න. ආපහු පාරක් භුක්ති විඳ දේවල් අත්පත් කරගන්න. ඒ වගේම තමයි මතක තියාගන්න මේ රටේ තරුණ පරපුර බලාපොරොත්තු වෙන දේවල් තියෙනවා. ඒ තරුණ පරපුර මේ සියලු දේවල් දිහා අපේක්ෂකව කතා කරන දේවල් ප්‍රතිපත්ති මාලාවන් ඉතිහාසය තුළ වෙච්ච මොකද්ද ඔය හැම දෙයකටම තරුණ පරපුර අපි හැමෝටම වඩා සංවේදී. ඒක නිසා ඒ තරුණ පරපුර බලාපොරොත්තු වෙන කාරණයක් තියෙනවා. ඒ කාරණයත් එක්කලා ඉතා පැහැදිලිව ඡන්දේදී තරුණ පරපුර ඒක ප්‍රකාශ කරයි. ඒක නිසා අපි කළ යුතු වන්නේ මං හිතන්නේ විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ප්‍රචාව නියෝජනය කරන පිරිස විදියට විද්වතුන් විදියට අපි මේ ලඝු දේවල් වලට නෙමෙයි මේක ගිනියන්නට ඕනේ. අපි මෙතන කතා කරන්නට ඕනේ මොකද්ද මේ ප්‍රතිපත්තිය?
ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලයට ආවම දසවිධ ප්‍රතිපත්තියත් එක්කලා මේරට සංවර්ධනය කරන්නේ කොහොමද කියන කාරණය පැහැදිලිව තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළා තියෙනවා. අපි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් පෙනී සිටලා මේ විවාදයකට යන්නේ කතා කරන්නේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශයත් එක්කලා. එතකොට මේ ප්‍රතිපත්ති ප්‍රකාශයත් එක්කලා රට ආර්ථිකය සංවර්ධනය කරන්නේ කොහොමද? රටේ රාජ්‍ය ආරක්ෂාව ඇති කරන්නේ කොහොමද? වඩා හොඳ තැනකට මේ රට ගෙනියන්නේ කොහොමද? මේ රටේ අධ්‍යාපනය දියුණු කරන්නේ කොහොමද? මේ රටේ සෞඛ්‍ය දියුණු කරන්නේ කොහොමද? මේ රටේ උසස් පෙළ කරලා විශ්වවිද්‍යාල යන්න අවස්ථාව නැති ශිෂ්‍යයින්ට කොතන දක්වාද යන්නේ? මේ රටේ ගුරුවරුන්ට උපාධිධාරී ගුරුවරු ඉන්නවා, උපාධිධාරී නැති ගුරුවරු ඉන්නවා. උපාධිධාරී නැති ගුරුවරු උපාධිධාරී ගුරුවරු බවට පත් කරන ක්‍රමය මොකද්ද? මේ රටේ නර්සස්ලට ගත්තයින් පස්සේ හෙද සේවක සේවිකාවන් කොහොමද උපාධිධාරී හෙද සේවිකාවන් බවට පත් කරන්නේ? මෙන්න මේව ගැනයි කතා කර යුතු වන්නේ. මෙන්න මේ ආර්ථිකයේ කාරණයේදී මෙන්න මේ සියල්ලත් එක්කලා තමයි ආර්ථිකය කියන දේ උඩට ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පාලන කාලයේදී යුද්ධය ඉවර කළා මේ රටේ 100%ක ආර්ථික වර්ධනය දක්වා ගමන් කළා. අපි කියන්නේ ඒක ලෝකයේ තියෙන ප්‍රශස්ත වශයෙන් හොඳම පාලනය කළා. ඒකේ අඩුපාඩු තියෙන නමුත් ඒත් එක්කලා මේ රටේ බිහි වෙලා තියෙන අනිත් සියලු පාලන කාලවලට වඩා වැඩි ආර්ථික වර්ධන අනුපාතයක් එදාත් කරගත්තා. මේ රටේ හැමදාම භුක්ති විඳ නිදහසට වඩා වැඩි නිදහසක් ඒ කාලෙදි භුක්ති විඳ. මොකද 80 ගණන් වල මේ යුද්ධයට කලින් තිබ්බ නිදහසට වඩා දැන් මේ මට පුළුවන් මෙතුමා කිව්වා මේ නම් දෙක තුනක් කිව්වා. මට රිචඩ් ඩිසොයිසගෙන් පටන්ගෙන ප්‍රේමකීර්ති අල්විස් සාගරිකා ගෝමස්ගේ ඉඳලා මේ රෝහණ විජේවීර සහෝදරයා දක්වා මට මෙතන එළි වෙනකල් කියන්න පුළුවන් ලැයිස්තුවක් තියෙනවා එක්සත් ජාතික පක්ෂය විසින් මරණයට පත් කරපු ඝාතනය කරපු. එතකොට ඒ ඝාතන ලැයිස්තුව මෙතන කියලා එක්කෙනෙක් දෙන්නෙක්ගේ නම් කියලා ඒ වගේ නෙමෙයි. අනිත් එක මේ යම් යම් සිද්ධිවලදී පොලිසිය මේ කටයුතු කරද්දී පොලිසිය විසින් සහ හමුදාව විසින් යම් යම් කාරණාවලදී සිදුවෙන කරුණු ඒ කියන්නේ උද්ඝෝෂණයක් වගේ දෙයක් පාලනය කරන්න ගියාම එහෙම නැත්නම් පොලිස් අත්අඩංගුවට පත් වුණායින් පස්සේ පහර දීම් වලින් මරණ සිදුවීම් ඒවා සිදු වුණේ මේ මේ 2015 ඉඳන් 2019 දක්වා ඔය කියන කාලවකවානුව තුළ පොලිස් පහර දීම් වලින් පොලිස් කූඩු ඇතුළේ මිය ගිය දේවල්. එතකොට ඔය කියන කාල පරිච්ඡේදය තුළ ඇඹිරි පිටියේ දෙදරු පියාගේ ඝාතනය, රත්ගම් පොලිසිය විසින් තරුණ දෙදෙනෙක් කරපු ඝාතනය, එතකොට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීම, ජාලල මෝටර් රථයක් තුළ එක් දරු මවක් ඝාතනය කිරීම, එතකොට මේ ආදී වශයෙන්, එතකොට පොදු ජන පෙරමුණේ මොරටුවේ මන්ත්‍රීවරයෙක් ඝාතනය කිරීම, ඒකට එක්සත් ජාතික පක්ෂයේ යම් කිසි කණ්ඩායමක් සම්බන්ධයි කියලා චෝදනාවන් තියෙනවා, ඒ සම්බන්ධ නඩු තියෙනවා. ඉතින් මේ විදිහට මේ වගේ මේ හුදකලා සිද්ධි දෙක තුනක් අරගෙන මේ හුදකලා සිද්ධි සමස්තය විදිහට අරගෙන මේකෙන් මේ පහුගිය පාලන කාලය තුළ මේ රට දවා දුන්න නිදහස, මේ රට ලබා දුන්න ආර්ථික වර්ධනය, මේ රටේ මිනිස්සුන්ට ලබා දුන්න දේවල් වෙනස් කරලා පෙන්වන්නට බෑ. නමුත් ඉතින් ඕනම ලදරුවෙකුට වුණත් මේ යහපාලන ආණ්ඩුව ෆේලියර් එකක්නේ. මේ ආණ්ඩුව දිහා බැලුවයින් පස්සේ මේ ආණ්ඩුව බලයට ගේන්න ක්‍රියා කරපු පිරිසගෙනුත් ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විශාල පිරිසක් කියනවා මේක ෆේලියර් එකක් කියලා. ඉතින් ඒක නිසා අද මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙනවා ආපහු පාරක් අර පෙර මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පාලන කාලයේ තිබ්බා වගේ සංවර්ධිත රටක් ඇති කරගන්නට, ජාතික ආරක්ෂාව තියෙන රටක් ඇති කරගන්නට. ඒ කාලේ දැන් අවසාන වශයෙන් කතෝලික ජනතාවට පල්ලියට ගිහිල්ලා පූජාවක් තියන්න බැරි තැනට මේ රට වැටුණා. මුස්ලිම් සහෝදරයා දිහා වෛරයෙන් බලන තැනට මේ රට පත් වුණා. ඊළඟට මුස්ලිම් පල්ලියට ගිහිල්ලා කුමන්ත්‍රණ හෙලිදරව් වෙලා තියෙනවා. ඔප්පු කරලා පෙන්නන්න බොරු කතා කියන්න එපා. ඔය නිකන් කට වචන වලින් තමුන්නාන්සලා ඔක ඔය තමුන්නාන්සලා ආරක්ෂා කරගන්න හැදුනට ඉතා පැහැදිලිව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ මැතිවරණයේදී 16 වෙනිදා මැතිවරණ ජයග්‍රහණ පාවිච්චි කරලා පමණක් මේ රටේ සංවර්ධනය කරා ගමන් කරන ගමන් මාර්ගයට මේ රට ගමන් කරනවා කියන කාරණය ඉතා පැහැදිලිව අවසන් වශයෙන් මම ප්‍රකාශ කරනවා. බොහොම ස්තුතියි ඔබට. අපි විරාමයක් අරගෙන නැවතත් සාකච්ඡාවට එනවා.